සිග්නල් ස්ට්‍රොං ටීත් මයික්‍රෝ කැල්සියම් සහ ප්‍රෝ ෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත් කරයි. ये रात्रे कोविड-19 वायरस आसाध्यतेकु लेस तहवरु करगत पुद्गलयाद इंडियावे सिट पेमिनी श्रीलंकिके कुवनवा मुहुदु आरक्षकेक वन ओहु दिनदा हतरक निरोधायनेकिन पसु पीसीआर परीक्षावकदी आसाध्यतेकु नोवन बवट हंदुनागत पुद्गलेक केसे वेतत निवसे दिनदा हतरक निरोधायनेट लक्कुमिन सिटिन अतरतुर यलि सिदुकल पीसीआर परीक्षावकदी ओहुट कोविड वेलंदी एति बव ईए तहवरु वुना ओहु कोलंब 13 जिंतुपिटिय प्रदेशे पदिंचि पुद्गलेक दिन 61කට පසුව කොළඹ නගරය තුලින් එක් කොරෝනා ආසාදිත රෝගී වාර්තා විමසිදු වුණා. ආවේක්ෂණ කටයුතු වල ඍජු ප්‍රතිඵලයක් ලෙස කරන ලද PCR පරීක්ෂණයේදී ඔහු පොසිටිව් බවට අපිට දැනගන්න ලැබුණා. අපි ඔහුගේ පවුලේ බොහෝ දෙනෙකුත් මේ අවට ජීවත් වෙන අයත් අපි පරීක්ෂා කරනු ලැබුවා. ඔවුන් නෙගටිව් බවට අපිට හඳුනා ගන්නට පුළුවන් වුණා. මේ පොසිටිව් වුණු පුද්ගලයා අපි මේ වන විට IDH රෝහල කරා යොමු කරලා තිබෙනවා. අදාළ කොවිඩ් රෝගිය හඳුනා ගැනීමෙන් පසුව ජින්තුපිටියේ පවුල් 29කට අයත් පුද්ගලයන් 153 දෙනෙකු කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පැවසුවේ මෙම රෝගියාගෙන් කොවිඩ් සමාජයට ව්‍යාප්ත වී බැවින් අවදානමක් නොමැති බවයි. මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2066ක් ඉන් 1863ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 192 දෙනෙකු පමණයි. බොහෝනේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්